දරුවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2017 වූ ඔක්තෝබර් මස 13 වෙනි සිකුරාදා දිනය. අද දින ඉරුදාව පෙරවරු 5:00 විනාඩි 57ට, ඉරබැසීම පස්වරු 5:00 විනාඩි 56ට, රාහු කාලය දිවා කාලයට පෙරවරු 10:00 විනාඩි 26 සිට මධ්‍යාහන 11:00 විනාඩි 56 දක්වා පවතිනවා. රාහු කාලයේ රාත්‍රී කාලයට රාත්‍රී 10:00 විනාඩි 26 සිට මධ්‍යම රාත්‍රී 11:00 විනාඩි 56 දක්වා පවතින්නේ. අද දින මරුසිට දිසාව ගිනිකොන දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් උතුරු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය කාර්ය බහුලත්වය කොතෙක් පැවතුනත් කරන කියන සෑම කටයුත්තකදීම අනලස්ව සහ ධෛර්ය සම්පන්නව සොකීය අරමුණු සහ අපේක්ෂාවන් ජය ගැනීමට ඔබ වෙහෙසෙන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. කරන කියන සෑම කටයුත්තකදීම පරිබාහිර සහයෝගය ඉතාමත් උපක්‍රමශීලී ලෙසට ලබා ගැනීමට ඔබ දක්ෂ වෙනවා. මේසක් කරන කියන කටයුතු බොහොමයකින්ම ඔබට සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. අදහස්වල විවෘත ගුණය කරන කියන කටයුතුවලදී ඔබගේ අනලස් බව සහ ක්‍රියාශීලී ගුණය නොවඩුව ඔබ කෙරෙන් විද්‍යාමාන වෙනවා. අධ්‍යාපනික ශාස්ත්‍රයේ යහපත් වෙනසක් ඔබ අපේක්ෂා කරන්නේ නම්, නව විෂය ධාරාවන් ඉගෙනීමේ අපේක්ෂාවකින් ඔබ පසුවන්නේ නම්, එකී අරමුණුවලට අද දිනය වඩාත් යහපත් බව යෝග්‍ය බව පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධ තීරණවලදී නම් ඔබ වෙනදාට වඩා සංවේදී ආකාරයකට කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරන නිසා පෙම්වතා පෙම්වතිය සමග වෙනදාට වඩා මිත්‍රශීලීව ඔබට කටයුතු කළ හැකි වෙනවා. රැකියාවේ කටයුතුවලදී වගකීම් බහුල වෙනවා. නමුත් සෑම කටයුත්තක්ම ඔබ නොපිරලා ඉටු කිරීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ ආත්ම විශ්වාසයෙන් ඔබ කටයුතු කරන්නේ. හෘද රෝගී තත්ත්වයකින් වගේම රුධිරපීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වයකින් විශේෂයෙන්ම උගුර කරනාසය ආශ්‍රිත ඇතිවන්නා වූ රෝග තත්ත්වයෙන් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මුෂබලග්නය අදහස්වල වෙනදා නොමැති වේගවත් ගුණයක් වගේම ක්‍රියාශීලී ගුණයක් පෙන්නුම් කරනවා. සෑම කටයුත්තකදීම කාලයේ නිසි පරිදි කළමනාකරණය කරගෙන කාලයේ සැලසුම් කරගෙන ඔබගේ අරමුණු ජය ගැනීමට ඔබ වෙහෙසෙනවා. නවදේ ඉගෙනීමේ අවස්ථාවන් යෙදෙන නිසා ජීවිතේට නව අත්දැකීම් සමුදායක් ලබා ගැනීමේ අවකාශයන් සැලසෙන නිසා වෙනදාට වඩා කැපවීමෙන් සහ ධෛර්යයෙන් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ අනාගත සැලසුම් සහ අපේක්ෂාවන් ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායී තත්ත්වයකට පත්වෙන වග පෙන්නුම් කරනවා. මේ අනුව අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන කුමන තරාතිරමක අයකුණත් ඔබට ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් පිළිබඳව දැඩි විශ්වාසනීයත්වයක් සිත් තුළ ඇතිවෙන දිනයක් වශයෙන් අද දින හඳුන්වන්නට පුළුවන්. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අපේක්ෂාවකින් යුතුනම් එකී අරමුණු ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායක වෙනවා. ආදරේ ප්‍රේමයේ සම්බන්ධ තීරණවලදී ෂණික තීරණ ගන්නවට වඩා වරක් දෙවරක් නෙවෙයි කීපවරක් හිතා බලා කල්පනා කොට තීන්දුව තීරණවලට එළෙමෙන්නේ නම් වඩාත් යෝග්‍ය වෙනවා. විදේශගත අරමුණුවලට වඩාත් යහපත් නිසා සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදිය විදේශගත වීම සම්බන්ධයෙන් ඇත්නම් එකී කටයුතු වලින් ඔබට නිසක ජයක් අත්පත් වෙනවා. තරමක් දුරට මානසික ආතතිය අධිකයි. මේ නිසා පමණට වඩා ප්‍රශ්න පිළිබඳව කල්පනා කිරීමෙන් වැළකීමටත් ඔබ සිහි තබා ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. මිතුන් ලග්නය කරන කියන සෑම කටයුත්තකදීම කල්යල් බලා බුද්ධිමත් ලෙසට නිසි කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කිරීමට සිද්ධෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. කාලයේ ඉතාමත් බුද්ධිමත් ලෙසට කළමනාකරණය කරගන්නා නිසා බොහොමයක් කටයුතු ඔබට යහපත් ලෙසට ඉටු කරගත හැකි වෙනවා. මෙනුව අධ්‍යාපනික වශයෙන් වගේම ඔබ කරන කියන රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වෙළඳ ව්‍යාපාරිකමේ කටයුතු සම්බන්ධයෙන් ඔබ ගන්නා වූ යහපත් තීරණ වඩාත් ප්‍රතිඵලදායී වන වග පෙන්නුම් කරනවා. අනාගතය පිළිබඳව නව සැලසුම් සහගත බවකින් යුතුව ජීවිතයේ අනාගතය පිළිබඳව නව අරමුණකින් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ අරමුණු වලට අද දිනය වඩාත් යහපත් වන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා.
කැපවීම ධෛර්යය උනන්දුව වෙනදාට වඩා ඔබ කරන කියන සෑම කටයුත්තකින්ම ඉතා විශිෂ්ට වූ ලෙසට විද්‍යාමාන වෙනවා. අධ්‍යාපනික ශේෂ්ත්‍රයේ ඉතා උසස් ලෙසට ඔබට දක්ෂතා පෙන්විය හැකි වෙන දිනයක් වෙනවා අද දිනේ. තරංකාරී විභාග ආදියට සූදානම් වන ඔබ කුමන තරාතිරමක අයකුණත් ශිෂ්‍යකු ශිෂ්‍යාවක නැතහොත් රැකියාවේ උසස් වීමක් අරමුණු කරගෙන අධ්‍යාපනික ශේෂ්ත්‍රයක නිරත වන වැඩිහිටියෙකු නම් එවැනි කටයුතු වලට අද දින වඩාත් යෝග්‍ය දිනයක් වෙනවා. මේ නිසා ඔබට අද දිනය ජයග්‍රාහී දිනයක්. ගෙලෙහි අස්තිගත රෝග කොඳු ඇට පේලිය ආශ්‍රිත ඇතිවන්නා වූ රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා නුහුරට බර එසවීමෙන් වැළකීමට ඔබ අද දින තුලදී සිහි තබා ගැනීම වඩාත් යහපත් වෙනවා. අදහස් වල ස්ථීර ගුණයක් පෙන්නුම් කළත් ඇතැම් විටදී එකී අදහස් සහ අරමුණු අතරමඟදී වෙනස් විය හැකි නිසා පමණට වඩා අන්‍යන්ට බලාපොරොත්තු දීමෙන් ඔබ වැළකීමට සිහි තබා ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා, වඩාත් යහපත් වෙනවා. ගමන් බිමන් තරමක් දුරට අධික වන දිනයක්. කෙසේ නමුත් කරන කියන සෑම කටයුත්තකදීම අද දිනේ උදෑසන සිටම නිසි පරිදි කළමනාකාරීත්වයකින් යුතුව සැලසුම් සහගත බවකින් යුතුව කටයුතු සූදානම් කරගන්නේ නම් ඔබගේ අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට වඩාත් යහපත් වෙනවා. කාලය ඉතාමත් බුද්ධිමත් ලෙසට සැලසුම් කර ගැනීම තුළින් ඔබට අමතර කාලයක් ඉතිරි කරගත හැකි වෙනවා. ශ්‍රමයක් වගේම ධනයකුත් ඉතිරි කරගත හැකි වෙනවා. බුද්ධිමත් ලෙසට නිසි පරිදි ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දින තුළදී ඔබගේ බොහොමයක් කටයුතු ක්‍රමානුකූලව අවසන් කරගත හැකි වෙනවා. නයිතුරස් ආදීන් නිදහස් වීමේ අවකාශ සැලසෙනවා. රැකියාවේ කටයුතුවලදී වගකීම් පැවරෙන නිසා ඉතාමත් කල්පනාකාරීව සහ එලම සිටි සිහියෙන් යුතුව යෝනිසෝ මනසකාරීන් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය ඔබගේ රැකියාවේ කටයුතුවලින් යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. රැකියාව උසස් වීම අරමුණු කරන අයකු නම් ඒ සඳහා අද දින තුළදී උත්සාහ ගැනීම තරඟ විභාග ආදී ඉදිරිපත් වීමටත් අද දිනය වඩාත් යෝග්‍යයි. ශීර්ෂගත රෝග අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහලග්නේ එඩිතර ලෙසට නිර්භය ලෙසට ජීවිතයේ අරමුණු සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ වෙහෙසෙන දිනයක්. අනාගතය පිළිබඳව නව සැලැස්මක් අනුව ජීවිතයේ අපේක්ෂාවන් සහ අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙහෙසෙන ආකාරයක් ඔබ තුළින් දිස්වෙනවා. රැකියාමය වශයෙන් වගේම අධ්‍යාපනික වශයෙන් නවතාවයකින් යුතුව නව සංකල්ප ඔස්සේ ජීවිතයේ අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට යොදන උපක්‍රම සාර්ථකත්වයට පත් වෙනවා. තැන්පත් ධනය යහපත් වර්ධනීය තත්ත්වයක් ඇතිකර ගැනීම වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමෙන් සහ ධෛර්යයෙන් යුතුවයි ඔබ කටයුතු කරන්නේ. නව ගේදුරු ඉඩකඩම් ආදිය මිලදී ගැනීමේ අපේක්ෂාවකින් යුතුව ණයමුදල් ආදී ඉල්ලුම් කිරීමට ඔබ අද දින තුළදී අපේක්ෂා කරන්නේ නම් එකී කටයුතු සඳහා අද දිනය වඩාත් යෝග්‍ය වන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. තම අනාගතය පිළිබඳව නව සැලසුම් යෙදීමට යහපත් මිත්‍රශීලී සමන්තා ශක්තිමත් වන දිනයක්. ප්‍රේමය ආදරය සම්බන්ධ නව අදහස් සිත් තුළ ජනිත වෙනවා. නව හිතවතුන් හිතවතියන් දැන හඳුනාගත හැකි වෙන සතුටුදායක දිනයක්. සන්ධිගත රෝග තත්ත්වකින් වගේම නහර ගැටකැසීම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්න පරාර්ථකාමීව කටයුතු කිරීමට සිද්දෙන දිනයක්. තම සැපේ පිළිබඳව නොසලකා අන්‍ය සැපේ වෙනුවෙන් ඔබගේ කාලය, ශ්‍රමය, ධනය මිනංගු කිරීමට සිද්දෙනවා. තම අනාගතය පිළිබඳව සිතනවාට වඩා අන්‍යන් පිළිබඳව සිතා බලා කටයුතු කිරීමට සිද්දෙනවා. කුමන බාධකයක් පැමිණියත් ඒ බාධක මැඩගෙන ඔබගේ අනාගතය පිළිබඳව නව සැලසුමකට අනුව ජීවිත තුළ තීරණ ගන්නේ නම් ඔබට අද දිනය වඩාත් ජයග්‍රාහී දිනයක් වෙනවා. ඔබ කවුදයි අන්‍යන් හඳුනා ගන්නා දිනයක් වශයෙන් උත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. මේ නිසා නව මිත්‍රශීලී සමතා
කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. රැකියාවේ කටයුතු වලදීත් අධ්‍යාපනික කටයුතු වලදීත් ඔබ කරන කියන වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු වලදීත් ඔබට නව අත්දැකීම් සමුදායක් ලබාගත හැකි වෙන දිනයක්. මේස ඔබගේ හැකියාවන් සහ කෞශල්‍යතාවයන් අත්දැකීම් වඩාත් උපනංවාගත හැකි වෙන දිනයක් වන නිසා අද දිනේ ඉතාමත් කල්පනාකාරී ලෙසට උදෑසන සිටම අනලස්ව ධෛර්ය සම්පන්නව කටයුතු කිරීමට ඉටා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. සමී රෝග තත්ත්වකින් වගේම ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ප්‍රඥාව උසස් ලෙසට වර්ධනීය තත්ත්වයකට පත්වෙන දිනයක්. වෙනදාට වඩා ගැඹුරු අදහස්, ගැඹුරු සංකල්ප සිත් තුළ ඇතිවෙන දිනයක්. ප්‍රඥාවන්තව සිතා බලා කටයුතු කරන නිසා ඔබගේ අනාගතය පිළිබඳව නව අදහස් ඇත්නම් එකී අදහස් වඩාත් සාර්ථකත්වයට වඩාත් ප්‍රතිඵලදායි තත්ත්වයකට පත්වෙන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. ඔබගේ හැකියාවට සහ දක්ෂතාවයට වඩා දක්ෂතාවයන් සහ හැකියාවන් පෙන්විය හැකි වෙන දිනයක්. කලාකාමී නිර්මාණශීලී ශේෂ්ත්‍රක ඔබ නිර්තවන්නේ නම් ඔබගේ දැනුම තුළින් ඔබ අන්‍යයන් දැනුවත් කරන උපදේශකවරයෙක් නම් ඔබට අද දිනය වඩාත් යහපත් දිනයක් වෙනවා. කරන කියන සෑම කටයුත්තකදීම අනලස් බව, ධෛර්ය සම්පන්න ගුණය ඔබගේ චරිතය තුළින් මොනවට කැපී පෙනෙනවා. බාහිර බාධක මැඩගෙන ඔබට ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් ජයගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි මේ අනුව අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. සමබර අදහස් වලින් කටයුතු කරන නිසා පෙම්මතා පෙම්මතිය සැමියා බිරින් සමග වෙනදාට වඩා මිත්‍රශීලීව ඔබට කටයුතු කළ හැකි වෙනවා. මේ නිසා අන්‍යයන්ගේ සහයෝගයද ඔබගේ අරමුණු ජය ගැනීමට යොදාගෙන ඔබගේ ජීවිතයේ කටයුතු වඩාත් සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යයෙන් යුතුව කටයුතු කළ හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. මධුමේහය, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, විශේෂයෙන් මුත්‍රා අඩස්සිය වැනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඔබට වඩාත් යෝග්‍ය වෙනවා. වෘශ්චික ලග්න ගැඹුරු අදහස් වලින් යුතුව ජීවිතයේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙහෙසෙන දිනයක්. තැන්පත් ධනෙ උසස් වර්ධනීය තත්ත්වයක් ඇති කරගත හැකි නිසා ඔබ යොදන උපක්‍රම ඔබගේ තැන්පත් ධනෙ වර්ධනය කර ගැනීමට වඩාත් සාර්ථකත්වයකට පත්වෙනවා. ඔබගේ දැනුම සහ හැකියාව වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට අධ්‍යාපනික කෞශල්‍යතාවයන් දියුණුවට පත් කර ගැනීමට ඔබට අමතර මුදලක් වැය වෙන නමුත් ඒ ඔබගේ අනාගතයට මහඟු ආයෝජනයක් වන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. නිශ්චල චංචල දීපල මිලදී ගැනීමේ අරමුණකින් යුතුනම් ඒ සඳහා වෙහෙසීමටත් ණය මුදල් ඉල්ලුම් කිරීමටත් අද දිනය වඩාත් යෝග්‍ය බව පෙන්නුම් කරනවා. මිත්‍රශීලී සමාගම් ශක්තිමත් වන නිසා වෙනදාට වඩා මිත්‍රශීලී ගනුදෙනු ප්‍රගතියට වගේම සාර්ථකත්වයට පත්වෙන දිනයක් වෙනවා. මේ නිසා අවනාපු මිතුරන් ඔබ සමග මිත්‍ර වෙන, වෙනදාට වඩා පෙම්මතා පෙම්මතිය ඔබ සමග සුහදශීලීව කටයුතු කරන යහපත් දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්නුම් කරන්නේ. ගෙදරදොර කටයුතු වලට වෙනදාට වඩා නම්‍යශීලීව, මිත්‍රශීලීව පවුලේ සමාජිකයන් සමග සම්බන්ධ වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වයකින්, රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය තම හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන දිනයක් වන නමුත් ඇතැම් අවස්ථාවලදී කුසීත බවක්, කම්මැලි බවක් ඔබ කෙරෙන් විද්‍යාමාන වෙනවා. මේ නිසා අද දිනේ උදෑසන සිටම අනලස්ස සහ ධෛර්ය සම්පන්නව කැපවීමෙන් ඔබගේ අනාගත අරමුණු සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ වෙහෙසෙන්නේ නම් ඔබට අද දිනය උසස් ජයග්‍රහණ ලබාගත හැකි වෙන දිනයක් වෙනවා. කෙසේ නමුත් කරන කියන සෑම කටයුත්තකදීම ස්වාධීනව තීරණ ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. පරිබාහිර පුද්ගලයන්ගේ අදහස් වලට වඩා ඔබ තනිව ඔබගේ ජීවිතය තුළ අතිශයින් පෞද්ගලික කරුණු කාරණා පිළිබඳව තීන්දු තීරණවලට එළඹෙන්නේ නම් ඔබට අද දිනය ප්‍රගතිමත්, සාර්ථකත්වයෙන් යුතු දිනයක් වෙනවා. තැන්පත් ධනෙ යහපත් දියුණුවක් ඇති කර ගැනීමට
ඔබ බුද්ධිමත් ලෙසට උපක්‍රම යොදන නිසා අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙනවා. ගෙදර දොර කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු අධික වන නමුත් ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් බොහොමයක්ම සාර්ථකත්වයට පත්වෙන දිනයක් වන නිසා එය ඔබට අපහසුවක් පාඩුවක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්. මේ අනුව අද දින ඔබට ජයග්‍රාහී ප්‍රතිඵලදායි දිනයක් වන වග පෙන්නුම් කරනවා. බුද්ධිමත්ව සහ කල්පනාකාරීව අනලස්ව ක්‍රියාත්මක වුණොත් අක්ෂිගත රෝග කර්ණ ආබාධ සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මකර ලග්නය ස්වාධීනව ජීවිත තුළ තීන්දුව තීරණ ගැනීමේ වටිනාකම අවබෝධ වෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට යහපත් නමුත් හවුලේ කරන කියන කටයුතු වලදී හැකිතාක් දුරට ඉවසිලිවන්තව සහ ප්‍රඥාවන්තව කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී වරක් දෙවරක් නෙවෙයි කීපවරක් හිතා බලා බුද්ධිමත්ව තීන්දුව තීරණ ගැනීම කටයුතු වල නිරත වීම ඔබට වඩාත් යහපත් වෙනවා. තම දැනුම සහ හැකියාව වර්ධනීය තත්වයකට පත් කර ගැනීමට ඔබ උත්සුක වන්නේ නම් උනන්දු වන්නේ නම් එයින් ඔබට මහඟු ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරතවන අයකු නම් ඔබට නව දේ ඉගෙනීමේ අවස්ථාවන් නව විෂය ධාරාවන් ප්‍රගුණත්වයට පත් කර ගැනීමේ අවකාශ සැලසෙනවා. නමුත් කරන කියන සෑම කටයුත්තකදීම ස්වාධීනව තීන්දුව තීරණ ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. තැන්පත් ධනයේ යහපත් වර්ධනීය තත්වයක් ඇතිවන නමුත් අනවශ්‍ය ලෙසට අනවශ්‍ය වේලාවන්හිදී අන්යන්ගේ බසට රැවටි මිල මුදල් ආදිය නාස්තිීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා කල්පනාකාරීව බුද්ධිමත්ව ඔබගේ වැයපස පාලනය කරගෙන අයපස ශක්තිමත් කර ගැනීමට උපක්‍රමයේදීම ඔබට වඩාත් යහපත් වෙනවා. මුත්‍රා අඩස්සි රෝග රහස් රෝග ආදියෙන් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා කරන කියන සෑම කටයුත්තකදීම කල්පනාකාරී බව සහ බුද්ධිමත් බවත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමත් ඔබට වඩාත් යහපත් වෙනවා. කුම්භ ලග්නය ආත්ම අභිමානයෙන් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. වෙහෙස නොබලා ඔබගේ කටයුතු ඔබ විසින්ම ක්‍රමානුකූලව අවසන් කර ගැනීමට වෙහෙසෙනවා. අන්‍යයන් සමග හවුලේ කරන කියන කටයුතු වලට වඩා ස්වාධීන භවයේ වටිනාකම අවබෝධ කොටගෙන කටයුතු කරන දිනයක් වන නිසා අද දිනේ ඔබ තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් නම් ඔබට වඩාත් යහපත් වෙනවා. ඔබගේ අදහසට සහ ඔබගේ මතවාදයන්ට වඩා වෙනස් අදහස් සහ සංකල්පවලින් යුතු අයවලුන් සමග ඇසුරු කිරීමේ ඉඩකඩ සැලසෙන දිනයක් වෙනවා අද දිනේ. මේ නිසා ඉතාමත් කල්පනාකාරීව බුද්ධිමත්ව අන්‍යයන්ගේ අදහස් වලට ඔබගේ අදහස් සමපාත කොටගෙන කටයුතු කිරීමට සිහි තබා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ අනාගත අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කර ගැනීමට යොදන උපක්‍රම සාර්ථකත්වයට පත්වෙන නිසා අධ්‍යාපනික වශයෙන් රැකියාවේ වශයෙන් ඔබ ගන්නා වූ තීන්දුව තීරණ වඩාත් ප්‍රතිඵලදායි වන වග පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදී නිරතවන්නන්ට අද දිනය ජයග්‍රාහී දිනයක් වෙනවා. මේ අනුව ඔබ ගන්නා වූ අනාගතය පිළිබඳව ස්වාධීන තීරණ ඔබගේ ජයග්‍රහණයට හේතු සාධක වන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. මලබද්ධය වැනි රෝග තත්ත්වයකින් වගේම බඩවැල් ආශ්‍රිත ඇතිවන්නා වූ ඌෂ්ණාධික රෝග තත්ත්වයකින් ආමවාතය වැනි තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වෛද්‍යවරයා විසින් දෙන ලද ඖෂධ නිසි වේලාවට නිසි මාත්‍රාවෙන් ගැනීමට අමතක කරන්නට එපා. මීන ලග්නය මානසිකව කුමන ආකාරයේ ප්‍රශ්න පෙන්නුම් කළත් කරන කියන සෑම කටයුත්තකදීම විනෝදාස්වාදයෙන් යුතුව බාහිර ප්‍රශ්න අමතක කොට කටයුතු කිරීමට සිද්දෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. කලාකාමීව නිර්මාණශීලීව ඔබ ජීවිත දෙස බලන දිනයක් වශයෙන්ුත් අද දිනේ පෙන්නුම් කරනවා. වෙනදාට වඩා විනෝදයට යම්කිසි ආකාරයක නැඹුරුවකුත් සිත් තුළ ජනිත වන ආකාරයක් පෙන්නුම් කරනවා. පවුලේ සමාජිකයන් සමග පෙම්වතා පෙම්වතිය සැමියා බිරින් සමග වෙනදාට වඩා මිත්‍රශීලීව ගනුදෙනු කරන ආකාරයක් පෙන්නුම් කරන දිනයක් වෙනවා අද දිනේ.
ඔබගේ අධ්‍යාපනික කෞශල්‍යතාවයන් සහ කුසලතාවයන් වර්ධනීය තත්වයකට පත් කර ගැනීමට ඔබ වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැර වීරියෙන් යුතුව කටයුතු කරන දිනයක්. මේ නිසා ඔබගේ අරමුණු බොහොමයකම යහපත් සාර්ථකත්වයක් වගේම ප්‍රතිඵලදායී තත්වයක් ඔබට ලබාගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. අනාගතය පිළිබඳව සිතා බලා මිලමුදල් ආදී ඉතිරි කිරීමේ අරමුණකින් යුතුනම් ඒ සඳහා අද දිනේ තැන්පත් කිරීම් කටයුතු ආදිය කිරීමට වඩාත් යෝග්‍ය වෙනවා. මේ නිසා ඔබගේ අනාගත සැලසුම් සාර්ථකත්වයට පත් කර ගැනීමට ඔබ වෙනදාට වඩා ධෛර්යමත්ව කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන ආකාරයක් ඔබගේ චරිතය තුළින් දිස් වෙනවා. ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග හතිය ඇදුමැනි තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.